Hold on, man. නෑ මට මාව විශ්වාස කරපු කට්ටියක් හිටියා ලංකාවේ ගොඩක්. ඉතින් ඒගලන්ට ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ. ඒ වගේම මට ගොඩක් උදව් කරපු කට්ටියට මේ වෙලාවේ ගිය මාස 10 11 ගොඩක් උදව් කරපු කට්ටියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒගොල්ලෝ එකට ආයතනට. ඉතින් ඒ වගේම වරදක් කළද නැද්ද කියලා සමාව ගත කට්ටියත් හිටියා. ඉතින් ඒ ගැන මට හරි කනගාටුයි. මෙතන ඕනම කෙනෙක්ට හිතන්න අයිතිය ඒගොල්ලන්ට අයිති තියෙනවා. හිතන්න මම වැරදිද මම නැත්ද මගේ ගැන විතර නෙමෙයි ඕන එක්කෙනෙක් ගැන. ඉතින් ඒක ඇවිල්ලා ඕනම එක්කෙනෙක්ගේ අයිතියක් ඒක එක්කෙනාට හිතන්න ඕන විදිය. ඉතින් මම හිතන විදියට ගරු කරනවා ඒක එක එක්කෙනාගේ අයිතිය. මම තාම මගේ මැනේජර්ත් එක්ක කතා කරන්න ඕනේ මොකද්ද කරන්න කියලා. ඉතින් මයිස් ඉක්මනට ප්‍රැක්ටිස් පටන් ගන්න තමයි දැනට බලාපොරොත්තු. අනිත් කට්ටිය මොනවද කියන්නේ කියලා මම දන්නේ නැහැ. මට පුළුවන් විදියට මම ප්‍රැක්ටිස් පටන් ගන්නවා. ඉතින් මම දන්නේ අනිත් කට්ටිය මට මොනවද බලාපොරොත්තු විඩල් වලින්ට කියන තැන ගොඩක් ස්තුතියි කියලා මම හිතෙන දේ මට හැමෝම ආදරය කරා. ඒ වගේම මා විශ්වාස කරලා හිටියා. ඉතින් මම දන්නේ එක එක්කෙනාගේ මත කොහොමද කියලා. හැබැයි මට හිතුණ දේ ගොඩක් කටේ මගේ පස්සෙන් හිටියා කියලා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙන්නේ නැහැ නෝ හැමෝම. මාස 11කට වැඩි කාලයක් කොහොමද මේ පීඩනේ දරාගෙන ඉන්නේ? එච්ච නෑ. ඒක තමයි මේ ක්‍රිකට් ගහපු එකේ මං හිතන වටිනාකම. ඒක තමයි ක්‍රීඩා ස්පෝට් එකක් කරන්නේ. ඒ පීඩනේ දරා ගන්න පුළුවන් ඕනම පීඩනයක් දරා ගන්න පුළුවන්. ඒ වගේ මං හිතන්නේ ඕනම ක්‍රීඩාවක් කරන එකට. මම ඉස්සල්ලා කිව්වාගේ මම හිතුවා මගේ වෙනුවෙන් ගොඩක් කට්ටි හිටියා කියලා. ඉතින් මට ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි කියලා තමයි කියන්නේ. හැබැයි ඔබතුමාට ඒ ආසියානු කුසලානේට තරම් කරන්න බැරුණා. ලෝක කුසලානේ අහිමි වුණා. ඒ ගැන මොකද්ද කියන්නේ? ගොඩක් දුක. ඉතින් හැබැයි ඉස්සරහට මට ගොඩක් ක්‍රිකට් ගහන්න පුළුවන්. මට තාම අවුරුදු 22යි. කාන්තාවට විරුද්ධ නෙමෙයි. ආස්ට්‍රේලියාවේ බ්ලෝ එක වෙනස්. කාන්තාවට විරුද්ධව එයා බොරුවක් කරත් ඒ වන්දියක් දාන්න බෑ. ඉතින් ඒක හරි අන්ෆෝර්චුනේට්. මේ ඒනට ඒගොල්ලන්ගේ ස්ටේට් එකෙන් මගේ ලීගල් ෆීස් උයි ඊට අමතරව අපි තව සිවිල් නඩුවක් දාන්න බලාපොරොත්තු වෙනවා. ජය ජය.